వాళ్ళు ఎక్సెల్ మూలైనా మూలిమ వాళ్ళ దగ్గర ఏమో రాదు. సెల్ రేంజ్ గా సెలెక్ట్ కరగండి. మేమకి రేంజ్ కన్నా మెతన ఇందా మెతంటనా బి త్రీ ఇందా మెతన ఏది ఈ త్రీని బి త్రీ ఇందా ఈ త్రీ మేము ఏట బి త్రీ ఇందా బి సిక్స్ එකතු හොයන්න හරි. දැන් ඔයාලට මේකේ එකතු හොයන්න නම් මොකද්ද කිව්වේ ෆන්ක්ෂන් එක? එකතු හොයන්න නම් සමානයි සම් ගහලා හරි රේන්ජ් එක මෙතන B3 දා E3 නේ කොහොම රේන්ජ් එක කියව ඊට පස්සේ අපිට මේක මෙහෙම සිලෙක්ට් කරලා මෙතන මේකේ කොනට ගියාම වෙනවා මෙහෙම ප්ලස් මාක් එකක්. ඒක පහළට ඇත්තම් මේ ටික ඔටෝ ජෙනරේටර් වෙනවා. හරි. ඒ ජෙනරේටර් එකේදී කොහොමද මෙතන සම් B3 E3. ඊළඟට ඒ යට ඇද්දි කොහොමද මොනවද වෙනස් වෙන්නේ පහළට ඇද්දි? ඒක හරියට මතක තියාගන්න ඕනේ ඇබ්සලූට් රූල්. अरे मेक पहाड़ टेदी वेन सिंह मत बी थ्री इ थ्री दम्या इलाके वेन सिंह मत बी फोर इ फोर इकन पहाड़ टापी मेक ड्रैक करना मेके निकम टोटल मेहमत गल बुलाकरला मेम बी थ्री मेम तीन पहाड़ टेदी वेन सिंह रो नंबस्तवा वेन सेगने एवरेज फंक्शन सामान एवरेज मेनवे रेंज अरे वाले दशमस्थान विनस्कर गंटा दशमस्थान इकट्ठा मेन मेतन क्लिक करना मेरी इनक्रेस डेसिमल डिक्रेस मिथन आप मेता वाला पुलवा मेक सिलेक्ट करना राइट क्लिक करना मिथनी आल्ट पुलवा फॉर्मेट सेल्स की हिटला मिथनी नंबे के डेसिमल प्लेस ओके करवा सर मैक्सिमम मेन मे सैटे आप मैक्सिमम वैल्यू होना मुझे तीन समानाई मैक्स मैक्स दाला मेन मे रेंज बी थ्री दम बी सिक्स दम मेक दी कोई पेतर मेतनी दम मेहटने दी रोडी दम पहाटनी मेकते लिफ्ट कईट अभी ना मुनादी दम मेतन दी बी थ्री बी सिक्स रेंज मेके सी थ्री सी सिक्स मेतन डी थ्री डी सिक्स ठीक है मना मे पेतर विन कुल नीन दी कुल नेम्स तो चेंज अरे पास वाल मिनिमम समान मिन मेतनी दा अरे वाटी कथा कर ऐटम मेका कॉल रूपी मैंने मेक दाना मेक मत का नहीं मज कर रोज मेट मेम तनी अट मेट सब्जेक्ट में सेट सिलेक्ट करा राइट क्लिक करा मैं मेतनी मेट दी मर्जन सेंटर मे हतर एक कंट्रोल सेट का अंटूर
දැන් අපි තව එකක් තියෙනවා. දැන් මොකක් හරි අපි මෙතන ගහනවා කියමු total discount දැන් මේක දැක්කද අදාළ සෙල් එකට වඩා එහාට යනවා නේද? දැන් මේක තාමක් කරගෙන හෙවොත් value කියලා හරි මොකක් කරගෙන හෙවොත් අර pain නැති වෙනවා නේද මෙයාගේ ටික. එහෙම කේස් එකක් තියනවා නේද? දැන් අරගෙන හෙවේ total discount on available items නේ. ඒක pain නැති වෙනවා එහා එකේ ගැහුවා. තේරුණාද? දැන් මට ඔය පෙන්න ගන්න විදියක් කොහමද? එක්ක මට මෙයාගේ එහෙම පිට එක වැඩි කරන්න වෙනවා. නැත්තම් මොකද කරන්න පුළුවන්? මෙයාගේ මෙහෙම අපි height එක වැඩි කරලා මෙතනින් තියෙන මේ wrap text කියලා එකක් තියෙනවා. මේදී wrap text දැම්මම ඒ ටික ඒ අදාළ cell එකට හරියන්න හැදෙනවා. තේරුණා නේද? ඔයාලට ඔයාලා කරන්න තියෙන එකක් wrap text එක දැම්මොත් ඔහොම හැදෙනවා. හරි? මෙන්න මේකෙන් කරන්නේ මොනවද? මේවල පැත්ත මාරු කරන එක නෙමෙයි. හරි අදාල ඕනෑටික සිලෙක්ට් කරලා මෙතනින් මේ තියෙන නම්බර් ෆෝමැට් කියලා මෙතනින් ගිහිල්ලා මොකක්ද දෙන්න ඕන මෙතන වල කරන්සි දුන්නොත් ගොඩක් වෙලෙට ඩොලර්ස් එන්නේ හරි ඩොලර්ස් නැතු මෙතනින් මෝ නම්බර් ෆෝමැට්ස් වලට ගිහිල්ලා හරි හරි මේකෙන් ගිහිල්ලා මොකක්ද මේකේ කරන්සි වලට ගිහිල්ලා මොකද මෙතනින් වාලා දෙන්න මෙතනින් RS තියෙන එකක් තෝරන්න. ශ්‍රී ලංකන් ටැමිල් කියලා මොකක්ද තියෙනවා. වලක දාගත්ත නේද? තේල් KR හරි. LKR දෙමු ශ්‍රී ලංකන් රුපියල් හරි මේක දීලා ඕකේ කරාම මේ වෙනවා අපි එහෙම නැතුව නිකන් දුන්නොත් මෙහෙම අපි දැන් හිතමුකෝ මොනිටර් කියලා මේක අපි ඉස්සරහින් දුන්නොත් රුපියස් 50000යි කියලා මේවා කැල්කියුලේෂන්ස් වලට ගන්න පුළුවන්ද බැයිද හරිද දැන් මොනිටර් එක අයිටම් එක මේ වගේ අයිටම්ස් 10ක් ගන්නවා හරි price එක මේ quantity මේ quantity එක ඊට පස්සේ මේ total එක කොහොමද කියලා ගමු මෙතනින් හරි එතකොට කොහමද අපි හොයන්නේ 50000 වගේ item 10ක් නේ සමානයි මේක වැඩි කිරීම මේකනේ හරි එනවාද එන්නේ නැහැ. අයියේ මෙයා මේක මොකක් හිතේද ගන්න මේක text එකක් හිතේ තමා ගන්න. හරි අපි නිකම්ම අපිනේ රුපියස් දැම්මේ. මේව නැතුව අපි අතනින් number format වලට ගිහිල්ලා මෙතන LKR හරි රුපියස් හරි දැම්මොත් අපි මෙතන quantity ගහමු. 10යි 20යි 30යි මෙන්න මේ විදිහට quantity ගහුවොත් මෙතනින් total එක ගහුවොත් සමානයි මෙන්න මේක වැඩි කිරීම මේක දෙක මෙහෙම මෙහෙම මොකද මේ තියෙන මේකේ මේ තියෙන වැලියු එක පෙන්න ගන්න ඉඩක් නැහැ කියන එක තමයි මෙහෙම හෑෂ් සෙට් එකක් આવුත් ඉන්නේ අර වැලියු කියලා කාවත් තමයි ඒක වැරදි කියන්නේ හරි මෙහෙම මෙහාට ගන්න එතකොට හරි ඊපස්සේ මේ ටික මෙහෙම ගෙනිහිල්ලා මැදලා දාන්න මෙහෙම වැලියු එක පෙන්නන්න ඕනේ ඒතකොට මෙහෙම දැම්මහම
හරි ඔක තමයි LKR දාන්නේ ඊට පස්සේ ඔයාලට කරා කවුන්ට් එකයි කවුන්ට් ඒ එකයි කවුන්ට් බ්ලැන්ක් එක කවුන්ට් එකේදී මොනවද කවුන්ට් කරන්නේ තියෙන නම්බර්ස් ගන්න කීයක්ද කවුන්ට් ඒකේදී නම්බර්ස් උයි text value කවුන්ට් බ්ලැන්ක් එකේදී null ඒ කියන්නේ මොකුත් නැතිව දැන් මෙතන කවුන්ට් ෆන්ක්ෂන් එකෙන් බලද්දි සමානයි කවුන්ට් දාලා අපි range එක දෙනවා මේකේ කවුන්ට් එක කීයද 1 2 3 AB එක අරගෙන නැහැ හරි මෙන්න මේ මෙයාව ගන්න නැතුව තමයි ගත්තේ එවන කවුන්ට් එකේ 1 2 3 AB අරගෙන නැහැ කවුන්ට් A එකේදී ඔක මොකක්ද දාලා තියෙන්නේ මේ ඇබ්සන් එකත් අරගෙන කවුන්ට් බ්ලැන්ක් කියලා ෆන්ක්ෂන් එකක් තියෙන කවුන්ට් බ්ලැන්ක් එකේදී null තියෙන values මේකේ null එකක්වත් නැහැ නේ මෙයාගේ දෙකක් කරන් තියෙන මෙයාගේ null දෙකක් තියෙන හරි අන්න ඒක තේරුණානේ ඔක තමයි කවුන්ට් බ්ලැන්ක් AD කවුන්ට් ඉෆ් වලට තාම කරේ නැහැ නේ නැහැ කරේ නැහැ अरे अंतिम में डॉल लिया गया था ना कर फंक्शंस ठीक है काउंट इतने के मांगी था ना कर देना था और ये तो पास से कर ला दिए ना अरे डॉलर मार के था अन्य एक डिग्री ना मगर दम मेह में आप ही दम मेह का मेह में ऐसा मां मेह डिग्री बना सकते हैं ना अभी टोटल लेकर जाने बी टू डिग्री में सीधे इलाके के दिमाग दे रो नंबर्स වෙනස් වෙවි යනවනේ මෙහෙම වෙනස් වෙනවා නම් අපි වැඩි කියනවා මොන රෝස් කියලා මොනවාද මේ පහළට යද්දි මේක වෙනස් වෙනා නම් අපි කියනවා මේක රිලේටිව් කියලා උඩින් නම් පහළට මේක යද්දි වෙනස් වෙනවා වෙනස් වෙන්නේ නැත්තම් ඒකට කියනවා ඇබ්සලූට් කියලා ඉතින් මේ දේ මේක රිලේටිව් මෙහෙම දැම්මොත් පහළට ඇද්දත් මේ පැත්තට ඇද්දත් මේක වෙනස් වෙනවා මේක ඩොලර් මාක් එකක් දැම්මොත් මොකක්ද වෙන්නේ ඩොලර් මාක් එකට දකුණු පැත්තේ තියෙන එක පහළට ඇද්දයි කියලා මේක වෙනස් වෙන්නේ නැහැ හරි මෙතන H එකට ඉස්සරහ ඩොලර් මාක් එකක් දැම්මොත් දැන් මේවා වෙනස් වෙන්නේ මොන පැත්තින්ද වම් පැත්තින්ද දකුණට වගේ ඇද්දොත් නේ ඒතකොට මෙයා වෙනස් වෙන්නේ නැහැ දැන් මේක දැම්මොත් මොකද වෙන්නේ පහළට ඇද්දත් පැත්තට ඇද්දත් මේක ස්ටැටික්ම තමයි වෙනස් වෙන්නේම නැහැ හරි දැන් මේකට දාලා බලමු ඩොලර් මේදී දැන් මෙන්න මේ වගේ පෙන් එකක ප්‍රයිස් එක හොයන්න පෙන් එකක් රුපියල් 10යි හරි ඒකේ ගාන හොයන්න තිබුණේ මෙතන සමානයි මේක වැඩි කිරීම මේක හරි A2 වැඩි කිරීම B2 මේකට එනවා ඊළඟ ඒවට A2 ඕක නෑ නේද ඒ ඊළඟට මෙයාට එන්නේ A3 වැඩි කිරීම B3 මෙතන A4 වැඩි කිරීම B4 මෙතන A5 වැඩි කිරීම B5 එන්නේ නැහැ මට ඕන කාවද මෙන්න මෙයාව ස්ටැටික් කරගත්තා නම් හරි නේද පහළට යද්දි මෙයාලගේ වෙනස් වෙන්නේ මොනවද මේකනේ දෙක කියන එකනේ අන්න ඒක වෙනස් වෙන්නේ නැති ඉන්නේ මං දෙක කියන එකට ඉස්සරහින් ඩොලර් මාක් එකක් දාගන්න. එතකොට මොකද වෙන්නේ මෙයාව මෙයාගේ රෝ ඇබ්සලූට් වෙන එක තමයි වෙන්නේ. මේ පහළට යද්දම දැන් හොරිසොන්ටල් කරනවා නම් හොරිසොන්ටල් ඒ වගේම එකක් තියනවා නම් මෙයාගේ වෙන්නේ මොකද්ද සමානයි මේක වැඩි කිරීම මේකනේ එන්නේ මේක මේ පැත්තට ඇද්දම එහෙම වැඩි වෙනවද නැහැ හරි ඇයි මෙතන තියෙන්නේ B1 වැඩි කිරීම B2 එහා පැත්තට ගියම මොකද වෙන්නේ B නෙමෙයි C1 වැඩි කිරීම C2. මේ පැත්තට යද්දි වෙනස් වෙන්නේ මොනවද? කොලම් නේම්ස් නේ. මේ මෙතන C1 වැඩි කිරීම C2. ඊළඟ එකට යද්දි B1 වැඩි කිරීම B2. ඔක හරියට මතක තියාගන්න. මේ පැත්තට යද්දි E1 වැඩි කිරීම E2. මෙතන. හරිද? එතකොට අපිට දැන් වෙනස් වෙන්න ඕන නැත්නම් කාවද? මෙන්න මෙයා B1 වෙනස්ුන්නේ නැත්තම් හරිනේ. එතකොට මොකද කරන්න තියෙන්නේ? මෙතන B ඉස්සරහින් එහාට යද්දි B1 C වෙන එකන වෙන්නේ. මෙයාගේ ඉස්සරහින් මම ඩොලර් වාක්‍යයක් දා ගන්නවා එන්ටර් කරන්න. දැකද? හරි. දවහම දැන් තව සමහරක් කෙනෙක් කියන්නේ කෝක පැටලෙනවා කියලා පහළට යද්දි වෙනස් වෙන මොකද්ද ඒ වගේ. වාට ස්ටැටික් කරන්න ඕනේ කියලා තේරෙනවනේ මේක කියලා.
අන්න ඒක ළඟට ගිහිල්ලා F4 කියන කී එක ගන්න. එතකොට මොකක්ද වෙන්නේ? පහළට ඇද්ද, පැත්තට ඇද්ද, දෙපැත්තට ඇද්ද නෝ මුකුත් වෙන්නේ නැහැ මේක. රෝත් ඇබ්සලූට්, කොලම්ස් උත් ඇබ්සලූට්. හරි? මේ ඒකට කී එක තමයි F4. ඒක ලියාගන්න ඉතින්. මම ලියාගෙන නැත්තේ. ඉවරයි. රෑන්ක් එක කරානේ රෑන්ක් එක කරලා හරි ඊට පස්සේ රෑන්ක් කියන එක කරලා තියෙනවා රෑන්ක් එක එන්න මොකද රෑන්ක් එක කියන්නේ අපි මෙයාගේ එකතු වෙන ගත්තොත් දැන් පන්තියේ පළවෙනියා වගේ හොයන්නේ ඉන්න සෙට් එකෙන් පළවෙනි අන්නේ මෙතන දැන් රෑන්ක් එක හොයන්නේ අපි ටෝටල් එකකින් හොයනවා කියමු රෑන්ක් එක ලකුණු වල එකතු වෙන සමානයි මොකද ඒ ෆන්ක්ෂන් එකේ නම rank ගහලා වරහනක් දාලා හරි අපි කාවද බලන්න මෙයාව මෙයා මේ සෙට් එකෙන් කී වෙනියද සෙට් එක කොහොමද මෙන්න මේ range එක rank function එක දාන්න එහෙම අපිට බලන්න ඕන කොලම් මේ cell name එක ඊට පස්සේ මෙයා මේ range එක ඇතුලේ කීයද කියලා බලන්න හරි range එක දුන්නා මෙහෙම දැන් මෙයාගේ බලන්න මෙයා කීයද කියලා 273 කියන්නේ එකක් නෙමෙයි දෙකක් නෙමෙයි मेतन තුන්වෙනි එකේද බලන්නේ කොහොමද? මම ලියන්න දුන්නා. තුන්වෙනි එකේද බලන්නේ මෙතන ඉඳන් මේ. හරිද? හතරේ බලන්නේ මෙතන ඉඳන් මේ රේන්ජ් එක. හතරක් යට කියන්නේ මෙතන ඉඳන් මෙතන. ඒකට වැරදිනේ. ඒකට අපි මොකද්ද හැමදේසම රෑන්ක් එක දාද්දි මේ ටික අපි මොනවද කරන්න ඕන? මේ ටික F4 ගහලා ඔයාලා ස්ටැටික් කරන්න. හරිද? ඒ කියන්නේ ඔයාලට අතනම් මේක විදියට නම් මේ මොකද්ද රෝ එක විතරක් කරත් ඇති ඒවට එක පැටලෙනවා නම් මෙන්න මේ විදියට ඒ රේන්ජ් එක අපි හොයන රේන්ජ් එක ඇබ්සලූට් කරන්න ඕන හරි එතකොට අවුලක් කියන්නේ හරි රෑන්ක් එක එකත් මතක තියාගන්න රෑන්ක් එකේ අපිට හොයන්න ඕන සෙල් එක ඊට පස්සේ රේන්ජ් එක දාද්දි රේන්ජ් එක අනිවාර්යෙන් මොනවද කරන්න ඕන මේ ඇබ්සලූට් කරන්න ඕන වෙනස් වෙන්නේ නැති पेपर चार्ट्स कराने दो अरे चार्ट्स कराने करेंगे हाँ हर करो සවල් කරන්නේ ද left right mid ඒව ටික කරානේ ඊයේ සති කරා ඔය left right එක දාගෙන if එකක් කරන්නේ කොහමද ඒ set එක කරා
හරි කටි බලන්න left right mid එක කියලා දෙන්න मेरा शॉर्ट केस किया तो ना नहीं दूध में कटे अंडों ना कंट्रोल लेगा ही ये रिक्वायर तो ना ही दें मम मेरा मैं क्या ना मेरा नाम ठीक है क्या हम ए बी सी डी ई एफ जी हर मैं क्या माँ मम मेरा पहाड़ डाल दिया हर मैं के नंबर उठे तो तवे कॉलम में आपको ना माँ इंसर्ट ही ला जाएगा नहीं तो देखा क्या हर माँ मेरे लेफ्ट फंक्शन ने का तो जाएगा हर लेफ्ट फंक्शन ने के ना कैसा देख कर आ रहा शर्ट शर्ट हर ये ठिकाने है क्या ना ये ठीक है ना हर लेफ्ट के वैन ने मगर सामान आई लेफ्ट का हाला हर दापिट तो औरा नोट में ना मेरे सेल ले का लेफ्ट के मम के वो තුනක් තෝරලා දෙන්න කියලා මොකද්ද මේකින් එන්නේ උත්තරේ අපිට ඕන සෙල් එක ලෙෆ්ට් එකේ කීයද දෙන්න කියන්නේ තුනක් මේකේ උත්තරේ මොකද්ද ඒක ABC විතර මේ ලෙෆ්ට් පැත් එක 2 3 දැන් ඊළඟට ආයෙ මම දෙනවා සමානයි ලෙෆ්ට් මේක 1 2 3 4 5 6 6ක් දෙන්න කිව්වොත් මොකක්ද දෙන්නේ මේකට හයක් දෙන්න කිව්වොත් දැන් මෙතන 1යි 2යි 3යි 4යි ඩී වේදි 4යි ස්පේස් එකයි 5යි ඊට පස්සේ e තේරෙනවා ඕක තමයි left කියන එකෙන් වෙන්නේ හරි ඊට පස්සේ right राइट फंक्शन नेम बात करनी समान आई राइट क्या लगा आला हम आई मैं आओ मत और ना मैं आ गयी तू ना इधर मगा दे दाखनु पैती ना तू ना वहाँ पैतरे क्या ने एच मैंने मैं तू ना एकाई देकाई तू ना एफ जी एच एन अरे तेरा ने देख अगर नंबर्स वाला तो दूँगी अरे जब मैं मेथड මෙතනට නම් එකක් දාන්නකො 295.32 හරි මේකට මම දෙනවා සමානයි left 23 4 5 මෙයාගේ 5ක් දෙන්න කියලා මොකක්ද එන්නේ 1යි 2යි 3යි 4යි 5 දශමක් විතරක් එයාගෙන 295.3 හරි සමානයි right දීලා මන් දෙනවා මෙයාගේ 4 මෙහා පැත්තට එවන්න කියලා. එතකොට මොකක්ද දෙන්නේ? 1යි 2යි 0.3යි 4යි 5යි 0.32 තමයි එන්නේ. හරි නේද? left right. එතකොට mid කියන එකෙන් මොකක්ද දෙන්නේ? मिड කියන්නේ අපි කියන තැන ඉඳන් තමයි මෙයා පටන් ගන්න. මොකද කියනවා සමානයි mid. හරිද? මෙයාගේ තමාවත් දාලා දෙකෙන් පටන් අරගෙන හතරක් ඉස්සරහට යනවා. හරි දෙක කියන්නේ කොහොමද? B නේද? B නේ. එතන ඉඳන් හතරක් ඉස්සරහට යනවා. එතකොට මෙයාගේ දැන් තමයි එකයි 1යි 2යි 3යි 4 පහක් ගමු. එතකොට ස්පේස් එක වලට වහගන්න බෑනේ. පහක් ගමු. දෙකෙන් පටන් ගන්න පහක් ඉස්සරහට. දෙක කියන්නේ B නේ. 1 B නම් ගන්න 1යි 2යි 3යි 4යි 5යි. E වෙන ගන්නේ දැන්.
හරි මන්න මිඩ් එක කියන්නේ අපි දෙන පොයින්ට් එකේ ඉඳන් අර රොඩ එක ගැල්ලක් වැඩි අපි පටන් ගන්න එක මේ තියෙන ස්ටාර්ට් නම්බර් එක ඊට පස්සේ නම්බර් ඔෆ් චාන්ස් මෙච්චරක් ගන්න ඕනේ කියලා දෙන්න ඕකේ හරි තව අපිට තව එකක් තිබුණා නිකන් ලෙන්ත් පොඩි දෙයක් ලෙන්ත් එකෙන් මොකද්ද කියන්නේ සමානයි ලෙන් විතරයි ගන්න හරි ලෙන්ත් මෙලියන්නේ ලෙන් මේක එතකොට මොකද්ද එන්නේ මෙයාගේ ලෙන්ත් එක කීයද 1 2 3 4 5 6 7 8 9 හරි ලෙන්ත් එක හොයන්න ඕක ඊට පස්සේ අපිට මේ ටෙක්ස්ට් ඔක්කොම කැපිටල් කරන්න ඕන නම් මොකද්ද තිබුණේ එඩිට් කරානේ සමානයි අනිවාර්යයෙන්ම සමාන කිරීම දාන්න ඕන හරි සමානයි අප උදාරම ගාලා තියෙන තියෙන සෙට් එක කැපිටල් දෙනවා ලෝව කියන එකෙන් මොකද වෙන්නේ තියෙන ඔක්කොම ටික සිම්පල් සමානයි ලෝව කියලා දාලා මේක දැම්මු තියෙන සෙට් එකම සිම්පල් වෙනවා තව එකක් තිබුණා proper ඒකෙන් මොකක්ද වෙන්නේ සමානයි proper ඒ කියන්නේ මෙයාගේ මේ පටන් ස්පේස් එකකින් පස්සේ පටන් ගන්න එක මෙතන k s විතරයි කැපිටල් හරි ඔව් තමයි proper lower proper ඊට පස්සේ කරා rank add කරනවා ඊට පස්සේ මේ function එක දැම්මොත් සමානයි now කියලා මෙහෙම දැම්මොත් now කියලා මැද්දට a2 නම් මම මුකුත් දාන්නේ නැහැ මේ වැරදි වලියල් තියෙනවා මේදී now කියලා මැද්දට මුකුත් දාන්නේ නැහැ සමානයි now මෙච්චරයි මෙන්න මේ function එක දැම්මොත් මේකේ මොකක්ද දෙන්නේ අද දිනයයි මේ function එක ගහපු වෙලාවයි හරිද ඒ කියන්නේ function එක now සමානයි now විතර හරිද පරණ ඇතුළේ මුකුත් ගහන්නේ නැහැ ඊට පස්සේ අපිට මෙයාගෙන් අද දිනේ ගන්න ඕන නම් මොකක්ද දිනේ විතරක් අපිට फिल्टर कर लगान दो ना समान है डे डे के लगा हाला मैंने मैं आवत सिलेक्ट किया था ये तो लगा अद दावस बीसी हाथर डे इधर पास से मंथ का गान दो ना समान है मंथ සමානයි මන්ත් ගහලා බහන ඇතුලේ මෙයා දෙනවා මේකෙන් තමයි අපි ගන්නේ මන්ත් එක 9 හරි ඊට පස්සේ ඊය එක ගන්න ඕන අවුරුද්ද ඊය ගන්න ඕන සමානයි ඊය ගහලා මෙන්න මේක මෙන්න අවු ගහපෙකින් තමයි ওই ටික ගන්න හරි ඊට පස්සේ වල මොනවද කරේ අර කන්ඩිෂනල්
ඊට පස්සේ ඔයාලට කරා conditional formatting වලින් පාට දාන්නේ ඒව ටික කරානේ sorting කරා හරි sort කරද්දි මෙතනින් මෙම sort field එක දාන්න කොහොමද ඒ ටික කරා ඉන්නේ ඔයාලට පොඩි කියලා sorting අපි මේ වගේ table එකක් ගමු මේ තියෙන්නේ තර ඊය මන්ත් මේ බර්ත් ඩේට් එක අපි මෙහෙම දැම්මොත් ඊය එක මන්ත් එක ඩේ එක ගන්න පුළුවන් මෙතන කේස් අපා කේස් ප්‍රොපර් කේස් ඒවා ටික හරි මට මේක සෝට් කරගන්න ඕනේ කියමුකෝ මේක හරි මට මෙයාගේ මේ මෙන්න මේ ටික සෝට් කරගන්න මෙතන සරලම සෝට් එක මෙතනින් ගිහිල්ලා මොකද්ද A to Z වෙන්න ඕනේ කියමුකෝ එතකොට අහනවා මෙයාගෙන් මෙයා අහනවා අපේ දැන් මේ සිලෙක්ට් කරපු පාර්ට් එක විතරද ඔයාලට සෝට් කරගන්න ඕන නැත්නම් එයාට ඉස්සරහින් තියෙන අනිත් ඇලුස් ටික දැක ඉස්සර නම් මෙතන 76 ඒව ටිකක් මාරු වෙන්න ඕන කියලා. අපි කන්ටිනියු විද කරන් සිලෙක්ෂන් දුන්නොත් මොකද? අපි සිලෙක්ට් කරපු කෑල්ල විතරයි වෙනස් වෙන අනිත් ටික වෙනස් වෙන්නේ නැහැ. ඒතර අපි වගෝ වැරදෙනව නේද? එහෙනම් අපි දෙන්න ඕන මොකද? මෙතනින් සෝට් ටයිම් ෆිල්ටර් එකෙන් මෙතනින් දීලා එක්ස්පෑන්ඩ් ද සිලෙක්ෂන් තමයි දෙන්න ඕන. දැක්ක ඒක තමයි. හරි. ඒතකොට ඒ වෙනස්. ඔන්න ඔය වැඩේම කරගන්න අපිට පුළුවන් මෙතන මේ sort handle එකක් ගන්න. දැන් numbers ටිකක් වගේ select කරොත් එන්නේ A to Z නෙමෙයි එන්නේ මෙතනට ගියාම එන්නේ smallest to largest. හරි. මෙතන ඔයාලට තියනවා දැන් මෙන්න මේ ටික මම select කරලා මට මෙයාලා sort කරගන්න ඕන. මෙතනින් තියනවා මේ filter කියලා කියන්නේ. මෙන්න මේ ෆිල්ටර් එක දාගත්තොත් හැම එකකම උඩට මෙව කැලලක් එනවා. ඒතර අපිට පුළුවන් මේ A to Z සිලෙක්ට් කරගන්නවා නම් මෙහෙම. ඒතර මොකක්ද තියෙන්නේ? එක්ස්පෑන්ඩ් ද සිලෙක්ෂන් විදිහට තමයි මේක සෝට් වෙන්නේ. උඩ යනවා. හරි. ඒක අයින් කරගන්න ඕන නම් ආයි ෆිල්ටර් එක උඩම ක්ලික් කරන්න. එතකොට නැති වෙනවා. හරි. ඊට පස්සේ කන්ඩිෂනල් ෆෝමැටින් කතා කරානේ. කන්ඩිෂනල් ෆෝමැටින්. දැන් මේකේ ඒකත් මතකයි නේ කන්ඩිෂනල් ෆෝමැටින්. එකන අපි මොකක් කර කියන රූල් එකක් තියෙනවා අපි ඒක දාන්නේ මම මේ සෙට් එක සිලෙක්ට් කරා කියන මේකෙන් මට 75ට වැඩි අයව highlight කරන්න ඕනයි කියලා මෙතන conditional formatting ගිහිල්ලා එතනින් යන්නේ කොහමද highlight cell rules ගිහිල්ලා මෙතනින් 75ට වැඩි අයනේ මං කිව්වේ greater than 10 එතකොට 75 අදාළ වෙනවද නැහැ හරිද 75ට වැඩි නේ වැඩි හෝ සමාන නෙමෙයි එම් ගිහලා අපි මෙතනින් දෙන්න පුළුවන් කස්ටම් ෆෝමැට් ගිහිල්ලා මෙතනින් අපි දෙනවා ෆොන්ට් එක මම බෝල්ඩ් කරන්න ඕන ෆොන්ට් එකේ පාට මම කියන්නේ සුදු වෙන්න ඕන කියලා සුදු වෙන්න ඕන ෆිල් එක මම කියනවා මේ පාට වෙන්න ඕන දැක්කද හරි ඕමේ ඒක ඔයාලට මම මේවා ටික කරා මේවල වෙන වීඩියෝ එකක් තියෙන එක දාන්න මේ highlight cell rules greater than කියන්නේ වැඩි නා less than කියන්නේ අඩුයි නා between කියන්නේ දැන් අපි mark කරේ salary එකක් අපි කියනවා salary එක 20000 ඉඳන් 50000 තියෙන හරිද අන්න ඒ range එක ඇතුලේ තියෙන මේ between එකට ගියාම එහෙම මේදී මේ range එක ඇතුලේ තියෙනවා මමවල ටික දාන්න ඊට පස්සේ equal to කියන්නේ මොකක්ද දැන් එදා අපි highlight කරන්නේ HR එකේ ඉන්නේ උන් විතරක් හරිද ඒ කියන්නේ අත්‍තරම් මේක HR විතරක් තිබ්බොත් තමයි ඒක එන්නේ. ඒ අපි කියන text එකම තිබ්බොත් විතරයි එන්නේ equal. ඊට පස්සේ text that contain කියන්නේ HR වචනේ කොහේ හරි තියෙනවනේ. ඒ ලියපු text එක ඇතුලේ කොහේ හරි HR කියලා කැල්ලක් තියෙනවනේ ඒකත් එනවා. ඒ ටික තමයි ඔයාලට තියෙන්නේ conditional formatting වල ඔය set එක. හරි ඊට පස්සේ අද කරන්න යන්නේ මේ advanced filters. ඔයාලට මේකෙන් පස්සේ කරා if එක කරා
if එක දාන්න කොහොම සරලම if එකක් දාන්න මෙන්න මෙහෙම range එක දුන්නා range එකේ මේ if එක දැම්මා අපේ condition එක ලිව්වා condition එක true වුණොත් එන්න ඕන value එක ලිව්වා condition එක false වුණොත් එන්න ඕන value එක වචනයල් ලියනවා තමයි මෙහෙම දාන්නේ අපි මේව ඇතුළේ ගොඩක් කියලා දැන් දාලා බලමු මොනවද percentage එකක් add වෙන හැටි කරා තව මොනාරි කියන්නේ වට්ටමක් දීලා වට්ටමේ පස්සේ එන ගාන එකතු කරන හැටි කරා ඒ වගේ ගොඩක් කරානේ හරි වැඩි එක දාලා තියනවා ඒක කරන්න කිව්වොත් අද මේකම තමයි කරන්න තියෙන්නේ මම ඒවල ඇති රෙකෝඩින් ගන්න හරි දේ ටික කරා ඊට පස්සේ ගිය සතිය කරා if else එක කියන්නේ if එකක් ඇතුළේ if එක මේක නම් ලොකෝටම වලට එන්නේ නැහැ මේ දින් කන්ඩිෂන් එක දැම්මා කන්ඩිෂන් එක ට්‍රූ නම් මේක ඊට පස්සේ කන්ඩිෂන් එක ෆෝල්ස් නම් මොකද්ද කරේ ආයි ඒක ඇතුළට එහෙනම් if එකක් දැම්මා හරි එයාගේ ට්‍රූ නම් මේක ආයි එයාගේ ෆෝල්ස් නම් තව කන්ඩිෂන් එකක් දැම්මා ඊට පස්සේ එයාව මෙතනින් ඉවර කරා මේවත් ලාස්ට් එකේ කරා මේක නේද අල්ටිමේට් කරේ if එකෙන් ගොඩ ගණන් සෙට් එකක් හදලා ඒ ටිකනේ කරේ एडवांस फिल्टर्स वाले दाम करें नहीं मैं तो नहीं मेड के दाना नॉर्मल फिल्टर दान को हम तो एडवांस फिल्टर मैं तो अत करने दें ना एडवांस फिल्टर दामा करने दें मेरा दामा वाले මේ excel එකේදී කරන්න තියෙනවා හරි දැන් මේකේ worksheet එකයි workbook එකයි workbook එකක් කියන්නේ worksheet ගොඩක එකතු වන්න මෙහෙම තියෙන එක දන්නවනේ මේ තියෙන මේකේ worksheet අන්න ඒ ටික හරියට පස්සේ cell range එක දන්නවා borders දාන ඉතින් දන්නවා මේ number format දාන එක දැන් කරේ rupees ඒ වගේ දාන ඒවා column මේවා delete height කරන ඒවා ටික merge cell දැන් මේ රැප් ටෙක්ස්ට් එක කරා රැප් ටෙක්ස් කියන්නේ මේ දිගට යනවනේ අපි රැප් දැම්මම හැදි වෙනවා හරි මේ සෙට් එක කරා ඔටෝ සම් බටන් එක නම් ඕනේ උඩ තියෙන්නේ හරි මේවා ටිකක් කරා ඔටෝ ෆිල් වෙන එක තමයි අර ෆිල් හැන්ඩල් එකෙන් ක්ලික් කරලා ඇඳවහත් අර දන ලකුණකින් ක්ලික් කරලා පහළට දින් මේ රිලේටිව් සෙල් රෙෆරන්ස් කියන්නේ රිලේටිව් ඇබ්සලූට් සෙල් රෙෆරන්ස් ඒක තම සම් මිස් එක කරේ නැහැ හරිද මේක ඔයාලට තාම කරලා නැහැ මම කරලා නැති ටික highlight කරන්න මේක කරලා නැහැ හරි ඊට පස්සේ මේ ටික කරා count count එක count blank count if එක තාම කරේ නැහැ හරි මේ mix cell reference කියන්නේ අර දෙකටම මේ dollar mark එක දාන එක ඒක කරා track එක කරා and එකයි o එකයි not එකත් මම කරා දවල් හරි and එකෙන් වෙන්නේ මොකද්ද conditions තියෙන ඔක්කොම හරිනම් තමයි හරියන්නේ. ඕකේ. කන්ඩිෂන් එකක් හරි හරිනම් උත්තරේ මෙයා ට්‍රූ දෙනවා. ඔය ගිය සතිය කරේ ඒ ටික දාලා නේද මේ if එක කරු. හරි. ඊට පස්සේ මේකත් කරා. left right mid එක කරා. normal field එකත් කරා නේද highlight කරන එක. equal to ඒ ටික. හරි normal field එක. ඊට පස්සේ data validation තාම කරේ නැහැ. validation තාම කරේ නැහැ. සෝට් එක කරා දැන් මෙන්න මේ සෝට් එක එකත් වෙලාසන කරන්න තිබුණේ කන්ඩිෂනල් ෆෝමැටින් තාම කරෙත් නැහැ කන්ඩිෂනල් ෆෝමැටින් කරානේ කරා කරා ඒක ඇඩ්වාන්ස් ෆිල්ටර් කරේ නැහැ මේක කරේ නැහැ හරි මේ ටික කරෙත් නැහැ ෆ්‍රීස් අන් ෆ්‍රීස් ස්ප්ලිට් ෂෙල් සේව් කරන්නේ ඒ ෆ්‍රීස් කියන්නේ පොඩි දෙයක් ඒ කියන්නේ මම පෙන්නන්න මේ දැන් මෙහෙම ෂීට් එකක් තියනවා නා. හිතන්න ඩේටා ගොඩක් තියෙන ෂීට් එකක් කියලා. එක ෂීට් එකේ. දැන් මේ උඩට යද්දි මාතෘකාව මොකද්ද කියලා අමතක වෙනවා නේද? උඩ තියෙන මාතෘකාව මොකද්ද කියන්න අමතක වෙනවා නේ. අන්න ඒ මාතෘකාව ෆ්‍රීස් කරගන්න එක තමයි ෆ්‍රීසිං කියලා කියන්නේ. ඒක පෙන්නන්න. චාට්ස් තාම කරලත් නැහැ නේ කරේ නැන්නේ.
ඊට පස්සේ if function එක කරා මෙතන if function with if function කියන්නේ advance if එක ගිය සතියේ කරා හරි nested if කියන්නේ තේ එක තමයි if එකත් එක්ක and එක දාන එක last එක කරන්නේ o එක දාන එක කරා left එක දාන එක කරා left දාන එක ඊට පස්සේ right දාන එක කරා mid එක දාන එක ඒටි කරා හරි මෙතන ඒව ටික අනගේ 80 කීයද 83 නේ මේ මේවට දාලා තියෙන උදාහරණ සෙට් එක. කොහොමද මොකද ආමිස් කියලා දාලා තියෙන්නේ? මිස් කියලා දාලා තියෙන මට. මේ තියෙන්නේ. if එක ඇතුලේ එකතු කිරීම. يعني මේ තියෙන්නේ. value එක 5000ට වැඩි නම් මේක मेरे नोट कर पक्का माले ग्रुप पे के दिन है मेरे ने कंपैरिशन ऑपरेटर सोलिंग ही ना हम है मेरे ने कंडीशनल फॉर्मेटिंग वाला कर ला दिए ने है text that contains එක ඒවා ටික හරි මේ පිළිවෙල බලන් ඉන්න නැත්නම් අපරාදේ මෙතන if function එකේ basic මේ if function එක තමයි මේක මෙහෙම නම් pass නැත්නම් fail මෙතන මේකේ if function එක ඇතුලේ දැන් pass fail නැතුව මෙන්න මේ වගේ තමයි කරන්නේ මේකට 2000ක් එකතු කරන්න අනිවාර්යයි परसेंटेज ऐड करने वा ये बात कराने अरे लॉजिकल फंक्शंस एंड ओ नॉट ये वाली मना दी बिन्नी मेरे ओ क्या ने मैं देखेंगे क्या खरी हरी ना खरी कंडीशन निकल दामा वो फंक्शन निकल देंगे अरे मेरे ने एंड के ना मैं देखा मत रूम उन तवा उत्तरे ट्रू बिन्ने ये तो बोल दामा मैं पांडा बैठे अरे एंड मैं वो एक इस नोट का मेरे निकाम आप ही वाचन है सर्च करना ना डिपार्टमेंट सी टू समान है इच्छा किरा तुमने वहाँ ये मैंने तो लास्ट वीक के करा बोनस एड ने वाटिका पढ़े हितान दिया ना मेरे लेफ्ट एक दम मैं शर्ट ब्लैक कलर ने दिए शर्ट हमें का आटा में डिस्काउंट है गंद ना लेफ्ट एक A2 වල කීයද පහක් ගියාම ෂර්ට් තියනවාද කියලා බලන්න. මේකෙන් එන්නේ true false. සමානද net එකෙන් එන උත්තරේ ෂර්ට් වලට සමානද? සමාන නම් 500 නැත්තම් 0. ඔය තමයි left එක. ඉතින් ඒක කරා right එක එක කරා. හරි. බරම වලට left එකත් එක තමයි. ඊට පස්සේ කරා මේ මේ if වල advance if එක. ඉතින් වරනේ
मेरे ये वाले करंट मेरे बा अनीत वाला दान ना वाले में देंगे के कथा कर मुने थी सेट के दिए ना नहीं किया ने नॉर्मल फील्ड का डेटा वैल्यू से कथा करने हैं मैं कंडीशनल फॉर्मेटिंग है वह लोकोड कथा करने का देंगे अभी निकालने पे नहीं एक आधार ना तब इफ फंक्शन ने के दिए ना रिकॉर्डिंग सेट के आधार ना अरे दें मेके बागे आती है ना नहीं मेके बागे आती है ना दें ये तो मेके टिका एडवांस आती है नहीं दें मेरे ये मंथ डे वगैरह मैंने मेड कर लेफ्ट राइट मिड डे वाला पड़ी है ना मेके कंडीशनल फॉर्मेटिंग थी ने का दान ना माँ कंडीशनल फॉर्मेटिंग हाइलाइट करने एक दान ना तब इफ फंक्शन ने कहा इफ फंक्शन ने के गणन से अटैक कर दी अन्य ये वटी कहा एक एक गुड़ाक महाना इधर पास इफ फंक्शन भी इफ फंक्शन ने क्या इफ क्या तुले इफ आता आने का इफ क्या तुले एंड ओ नॉट ठीक है लेफ्ट राइट मिड या ना ठीक है ये ठीक है देखा था अरे इधर पास तो अनित्य वा करने का